මාසෙම ඇදදි පඩිය ඉවරයි. දරුවන්ගේ අසරණ මූණුත් එක්ක ඉතුරු මාස භාගය ගෙවද්දි ජීවිතේම එපා වෙනවා. මේ ක්‍රමයේ දැන් අපිට හොඳටම ඇති. මේ පාර මගේ ඡන්දේ අනුරට. රජයේ සේවකයන්ට ලස්සන ජීවිතයක්. අනුරගෙන් සාතිකයක්. බොහෝසත් රටක් ලස්සන ජීවිතයක්. ජාතික ජන බලවේගය. මොකද්ද මේ වෙනස? මොකද්ද මේ උද්‍යෝගය? සුනාමියක් වගේ ඇවිල්ලා තියෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. මිනිසුන් බෙහෙත් ගන්න බෑ. මිනිස්සු බෙහෙත් පොන්නේ නැහැ. මචං මම අද කහපුවා කියන ලැජ්ජයි. මට දරුවට විතරක් දෙන්න බැරුණා. එහෙම වැටුප් පිල්ලලා ඇවිල්ලා පාටාම කඳුළු ගෑස් ගහපු අය ගෙවල් කිනේ තියෙනා හැමම තියෙනවා. අපි අර තියෙන එක්කනාගෙන් නැති එක්කනාකට අරන් දෙන ක්‍රමයක් නෙවෙයි මෙතන තියෙන. අපිට ඕන මේ රට ගිනි තියන නෙවෙයි. මේ ගිනි තියන රට නිවන්න අපිට තමයි මේ බලය ගන්න අපි හදන්නේ. හොඳයි. ඒ කියන්නේ ඔබ කියන්නේ මිනිස්සු දැන් වෙනස්. ගුවන් යානාවල ටිකට් බුක් කරගෙන ඉන්නවා කියලා අපේ ආරච්චි මාර්ගන සමහර අය එහෙම පැනලා ගිහිල්ලා බේරෙන්න බැහැ. මේව හදන්න බෑ කිව්වා. මේව ඉන්දියාවට දෙන්න ඕනේ කිව්වා. අපි ඒව හදලා පෙන්නුවා. අයිබෝන් ප්‍රේක්ෂක සහෝදරනි, සුබ සන්ධ්‍යාවක්. මොහොතින් මොහොත තප්පරෙන් තප්පරය සැප්තැම්බර් 21 ආර්ථික සමාජ පුනරුදේ හෝරාව ලංවෙමින් පවත් මහ පොළව එයට සූදානම් වෙමින් පවතින මොහොතක මේ මොහොතේ මේ තප්පරේ මහ පොළොවේ දේශපාලනය කතා කරන්නට අද අපි සූදානම්. අද අපි ඔබට ගෙනෙන්නේ විශේෂිත වැඩසටහනක්. මේ ගැන කතා කරන්නට ජාතික ජනබලවේගයේ විධායක සභික, ඒ වගේම තමයි ජාතික ජනබලවේගයේ මහරගම පමුණුව කොට්ටාස ප්‍රධානියා ලෙස කටයුතු කරන පසුගිය පළාත් පාලන මැතිවරණයේහි අපේක්ෂකයා වුණු ලාල් බංගමුව මහතා අප සමග එක්කෙනු. අයිබෝන් ලාල් මහත්තයා, අපි වැඩේ පොළොවෙන්ම පටන් ගමු. දැන් පොළොවට යද්දී අපි දකිනවා විශාල කැන්වසින් ව්‍යාපාරයක්. ජාතික ජනබලවේගය යනවා බුරුතු පිටින් පාරට බැහැලා හරියට පෙරහැරක් වගේ. මොකද්ද මේ වෙනස? මොකද්ද මේ උද්‍යෝගය? හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඇත්තටම මේ උද්‍යෝගය ගැන මේ අපිටත් හිතා ගන්න බැහැ. අපි මීට අවුරුද්දකට කලින් කැන්වසින් යනකොට තිබුණේ අපි උදේට කතා කරලා, එහෙම නැත්නම් ඉදුරින් දවසේ WhatsApp පණිවිඩයක් දාලා අපේ හිතවත් අයට කතා කරලා යමු මචං කැන්වසින් කියලා ටිකක් අමාරුවෙන් තමයි ගෙන්න ගත්තේ. එතකොට කියනවා මට දරුවෝ ඉස්කෝලේ දාන්න තියෙනවා, මෙහෙ යන්න තියෙනවා, අරේ යන්න කියලා තමයි ආවේ. හැබැයි අද වෙනකොට අපි කැන්වසින් යනවා කියලා දැනගත්තට පස්සේ මේ ගමේ ඉන්න සියලු දෙනා වගේ කැන්වසින් යන්නේ. අපිට අන්තිමේදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා, මොන ගෙදරටද යන්නේ? හැම ගෙදරින්ම කැන්වසින් යන්න ඇවිල්ලා. ඒ කියන්නේ දැන් කැන්වසින් යද්දී ගමේ හැම නිවසෙම කැන්වසින් එක. කැන්වසින් නැಲ್ಲ අපිට දැන්. එතකොට කියන මේ අපේ ගෙදරට ඒ ඉන්න කට්ටිය මේ යන්නේ අපේ ගෙදරට නේ කියලා එතෙන්දී ඉතින් ඒ වගේ ප්‍රශ්න. ඉතින් කියනවා අපි තේ බීල යමු. දැන් ගත්තම ඇත්තටම තේ බොන්න හැම ගෙදරින්ම කතා කරනවා. මොනව හරි සංග්‍රහයක්, එහෙම නැත්නම් පළතුරු ටිකක්, එහෙම නැත්නම් වතුරු විදුරක් හරි බීල යන්න කියලා තත්ත්වය ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේක සාමූහික වශයෙන් මේක අර සුනාමියක් වගේ ඇවිල්ලා තියෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඇයි ලාල් මහත්තයා මේ වෙනස? මම හිතන්නේ මිනිස්සු ඇයි මෙතෙන්ද පෙරළුනේ? ඔබ දකින්න දැන් ඔබ අවුරුදු ගාණක් ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගයත් එක්ක අඛණ්ඩව පොළවේ දේශපාලන නිරත වෙච්ච සමාජිකෙක් විදිහට ඔබලා අතීතය සහ වර්තමානයේ තේරෙන වැඩි. ඇයි මිනිස්සු මෙතෙන්ද කන්වර්ට් උනේ? ඔබ කොහොමද ඒක කියවන්නේ? ඇයි කියන්නේ? අද වෙනකොට මිනිස්සුන්ට තුන් වේල කන්න බෑ. මිනිස්සුන්ට ඒ කියන්නේ ජීවත් වෙන්න බැරි තත්යක් තියෙන්නේ. මොකද අද බිත්තරයක් ගන්න පුළුවන්ද? අද මස් මාළු ටිකක් කන්න පුළුවන්ද? අද බලන්න මේ රටේ කුඹුරු අක්කර 140ක් තියෙනවා. අද හාල් ටික ගන්න පුළුවන්ද? මිනිස්සුන්ට බෙහෙත් ටික ගන්න බෑ. මිනිස්සු බෙහෙත් බොන්නේ නැහැ. බෙහෙත් වේල් අතාරිනවා. ඉතින් ඒ වගේ ළමයා ඉස්කෝලේ යරින්න බැරි තත්ත්වෙට ලයිට් බිල ඉස්සර මාසෙකට ගිවහපු අවුරුද්දට ගිවහපු ලයිට් බිල තමයි අද මාසෙට ගන්න වෙලා තියෙන්නේ. ඒ තත්ත්වය තුල මිනිසුන්ට මොනම දෙයක්වත් කරගන්න බෑ. මිනිස්සු ලැජ්ජාවට ඉන්න කන දෙහි ඇහුවම අපි යාළුව හම්බුණා කියනකොට මචං මම අද කහපුවා කියන ලැජ්ජයි. මට දරුවට විතරක් දෙන්න බැරුණා. මට හරි දුකයි මචං දරුවා දිහා බලන්න කියලා තත්ත්වයක් තියෙනවා. මිනිසුන්ට තුන් වේල පිරිමසා ගන්න බැරිලා තියෙනවා. වෙන මොනව නැතත් තුන් වේල පිරිමසා ගන්න බැරි මිනිහට අනිත් කිසිම දෙයක් කරගන්න බෑ කියලා මේ සමාජ ඕනකට තේරෙනවා. ඒක නිසා මිනිසුන්ගේ පීඩණය මතුවලා මිනිස්සු මේක වෙනසක් කරන්න තමයි මිනිස්සු සූදානම් වෙලා ඉන්නේ. ඔබට දැනෙන විදිහට මිනිස්සු මොන වගේ වෙනසකට සැප්තැම්බර් 21 අයිදලාල් බංගම මහතා? මිනිස්සු හැමදාම රැවටුණා. මෙයා වසර 76ක් මිනිස්සු රැවටුණා. මැතිවරණ කාලෙට කියනවා අපි ගොවි ණය කපනවා කියලා. මැතිවරණ කාලෙට කියනවා අපි රාජ්‍ය සේවකයන් වැටුප් පරිගන. රාජ්‍ය සේවකයා හැමදාම මහපාරිටියා ගුරුවරයාට සාධාරණ වැටුපක් තිබුණ නැහැ.
ලිපිකරුවට සාධාරණ වැටුපක් මේ රටේ වැඩ කරන පන්තියට සාධාරණ වැටුපක් ගෙවුවේ නැතුව එහෙම වැටුප් පිල්ලලා ඇවිල්ලා පාටාම කඳුළු ගෑස් ගහපු අය එහෙම නැත්තම් වැටුප් වැඩි කරන්න බදු මුදල් තව වැඩි කරන්න ඕන කියලා රාජ්‍ය නිලධාරීන් භාණ්ඩාගාරයේ ලේකම් ගලලා ප්‍රසිද්ධ කරපු දැල් ලැජ්ජ නැතුව කියනවා ලබන ජනවාරි මාසේ අපි වැටුප 25000කින් වැඩි කරනවා කියලා තව කෙනෙක් ඇවිල්ලා කියනවා අපි ගොවි ණය කපා හරිනවා කියලා කිසි කෙනෙක් කියන්නේ නැහැ අපේ මිනිස්සු ඒ කියන්නේ යාළගේ මිනිස්සු බැංකු පොලතිවපුවා ගෙවනවා කියලා ඒකත් කරන විදිය කියන්නේ නැහැ විදිය කියන්නේ නැතුව මේ රටේ මිනිස්සු ඇවිල්ලා බොරු කියනවා ඒ බොරු වලට මේ රටේ මිනිස්සු දැන් රැවටිලා ඉවරයි හාල් කිලෝ 10 දුන්නත් වෙන මොනවා දුන්නත් මිනිස්සු සැබෑ ලෙසම වෙනස් වෙලා තියෙනවා මේක වෙනස් කරන්න ඕනේ කියලා බොරු පොරොන්දු වලට නෙමෙයි මිනිස්සු දැන් තේරුම් අරන් තියෙනවා බොරු පොරොන්දු දීලා 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 මිනිස්සු හෙම්බත් වෙලා මිනිස්සු වැටිලා මිනිසුන්ට කරගන්න කර කියා ගන්න දෙයක් නැහැ මිනිස්සු දැන් සැබවින්ම සැබෑවටම වෙනසක් කරන්න තමයි සූදානම හොඳයි ඒත් එක්කම අනිත් ප්‍රශ්න තමයි ඔබ පමුණුව කොට්ටාසේ නියෝජනය කරන්නේ විශේෂයෙන්ම ජාතික ජනබල වේගයත් මහරගම පමුණුව ආශ්‍රිතව වෙනම කතාවක් කියන ඔවුන්ගේ කර්මාන්ත ඉහළට ගන්නට ඔවුන්ගේ කර්මාන්ත වලට අතහිත දෙන ක්‍රමවේදය පිළිබඳව ඔබලට වෙනම කතාවක් තියෙනවා අපි ඒ ගැන කතා කරමු ලාල් මහත්තයා විශේෂයෙන්ම මා නියෝජනය කරන පමුණුව කොට්ටාසේ අද රෙදිපිලි කර්මාන්තයත් පළවගා ව්‍යාපාරයත් විශාල වශයෙන් යනවා අපි ගත්තොත් මේ ලංකාවම දන්න මේ ලංකාවෙන්ම පමුණුවට මහරගමට රෙදි ගන්න ව්‍යාපාරිකයෝ එනවා ඇත්තටම මේ ව්‍යාපාරයට අලෙවි කිරීමට නිසි පහසුකම් නැහැ අර පාරක් අයිනේ දූවිලි කකා තමයි වෙළඳ ව්‍යාපාරය කරගෙන යන්නේ එතකොට මේ විදුලි බිල වැඩි වීම සමගම ඔවුන්ට මේ ව්‍යාපාරය කරගෙන යන්න බැරි වෙලා තියෙනවා කිසිම පහසුකමක් ලබා දෙන්නේ නැහැ ඒ වගේම මහරගම නගර සභාවේ අත්නොමත්ක ක්‍රියා නිසා කිසිම වැඩපිළිවෙළක් නැති නිසා ඒ පාරවල් ඒව රෙදිවිලි පිළි කර්මාන්තේ මුළු ලංකාවේම ප්‍රදේශ වාහන තදබදයක් වාහනයක් නවත්තන්නවත් ස්ථානයක් නැති තත්ත්වයක් තමයි තියෙන්නේ ඒ රෙදිපිලි කර්මාන්තයේ නීතියට යටිතල පහසුකම් කිසිවක් නැහැ ඒ ප්‍රදේශයේ දේශපාලඥයෝ ඒ රෙදිපිලි ව්‍යාපාරිකයන් සූරා කැමර පහසුකමක් දෙන්නේ ඒ ප්‍රදේශයේ අලෙවිකරන මධ්‍යස්ථාන ඇති කරන්නේ එයාට රෙදි ලබා ගන්න ක්‍රම ඇති කරගෙන දීලා නැහැ සහ ඒගයට ණය පහසුකම් එයාට ණය පහසුකම් දීලා නැහැ යටතල පහසුකම් කිසිවක් ලබා දෙලා නැහැ අපි දැනටමත් ඒ රෙදිපිලි ව්‍යාපාරිකයන් සහ ඒ සංගම් සමග කතා කරලා කරුණු කාරණා වුණත් ඒක සාකච්ඡා කරලා ඒවට විසඳුම් සොයාගෙන තියෙනවා හොඳයි ඒ කතාවත් එක්ක දැන් මේ පොළවේ තියෙන දේශපාලන කතාවට ආයෙත් යන් අපි ලාල් මහත්තයා දැන් බොහෝ ප්‍රතිවිරුද්ධ දේශපාලන බලවේග කියනවා අනුර සැප්තැම්බර් 21 ජනාධිපති වෙනවා දැන් ඒක කියනවා හැබැයි උනම් පස්සේ වෙන්නේ මේකයි ගෙවල් වලට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ගෙවල් ගිනි තියනවා හැමමම කියනවා දේපොළ පවර ගන්නවා ඊට පස්සේ මාස 6යි ඉන්නේ දැන් එහෙම කතාවක් කී කියනවා දැන් ඔව් බොහෝ දෙනෙකු පිළිගන්නවා අනුර ජනාධිපති අනුර දිශානායක මහතා මෙරටේ නවවන විධායක ජනාධිපතිවරයා බවට සැප්තැම්බර් 22 පත් වෙන බවට දැන් පිළිගන්නවා හැබැයි දැන් කියනවා පත් වුණාම මෙහෙම වෙනවා අපි මුලින්ම ඒ කටට ස්තුති කරන්න ඕන පත් වෙනවා කියලා පිළිගත් එක. අපි දැක්කනේ ගොඩක් අය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉල්ලාසනවා, මන්ත්‍රීවරයෝ ඉල්ලාසනවා, අඳෝනා දක්වනවා මේ දෙකල එකතු වෙන්න ඕන කියලා කියනවා. කිය 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 එයාලා හදන්නේ එයාලගේ හොර මැර වංචාවල් දූෂණ වලට නම් අපෙන් අපේ රජයක් යටතේ ඒවට නම් නීත්‍යානුකූලව කටයුතු කරයි. ඒ අරින්න gedara ඉන්න හරකා, ඒ අරින්න gedara කාර් දෙකක් තියෙනවා, ඒ කාර් එකක් ගන්න. ඒ කියන්නේ අපිටත් ඕන මේ රටේ දියුණු කරන්න. ඒ නිකන් මේවා ගැලපෙන්නේ නැහැ අද වෙනකොට. මොකද අනුසාධන ඇතුළ මේවා අද මේ සමාජයට ගැලපෙන්නේ නැති බොරු මඩ ව්‍යාපාර. අද උන්ට කර කියාගත හැකි දෙයක් නැති වෙලා තියෙනවා. අද උන් ජනතාව බියවද්දමින් තියෙනවා. ජනතාවට මීට වඩා දුකක් තවත් කොහෙවත් නැහැ. මේක තමයි අන්තිම දුක. ජනතාවට අද තුන් වේල කන්න විදියක් නැහැ. ඒක නිසා මේ කට්ටිය හදනවා, තියෙන ඉඩම් ගන්නවා, තියෙන ව්‍යාපාර ගන්නවා, තියෙන කර්මාන්ත ගන්න නැහැ. කරන්නේ තියෙන ඉඩම් සරුසාර කරන් තමයි අපි පොහොර දෙනවා මේ ව්‍යාපාරිකයන්ට සහන දෙනවා ව්‍යාපාර දියුණු කරන්න ඕන රැකියා කරන්නට සහන දෙනවා මේව දියුණු කරන්න කටයුතු කරනවා මිසක්ක කාර් එකක් නැති මිනිහට කාර් එකක් ගන්න උදව් කරනවා ගෙදර කුසිකර්මාන්තය ඇති කරන්න උදව් කරනවා ව්‍යාපාර ඇති කරන්න උදව් කරනවා එහෙම නැතුව අපි අර තියෙන එක්කනාගෙන් නැති එක්කනාකට අරන් දෙන ක්‍රමයක් නෙවෙයි මෙතන තියෙන්නේ නිෂ්පාදන ආර්ථිකයක් මෙතන තියෙන සොයුස්සායෙන් නැගී සිටීමක්
තියෙන කෙනාට තවත් උදව් කළා ඔහුගේ කර්මාන්ත දිනු කළා රජයට සාධාරණ බද්දක් අයගෙන තමයි රජයක් ගෙනන්නේ එහෙම නැතුව එයාලා කියන විදිහට එහෙම දෙයක් කරන්න හැබැයි එයාලා ජනතාව බය කරන්න අලුත් මාදිලියක් විදිහට ඒක දැන් හොයාගෙන තියෙනවා මොකද වෙනද හාල් කිලෝ 10ට මිනිස්සු රැවටුණා බොරු පොරොන්දු වලට රැවටුණා දැන් ඒව රැවටෙන්නේ නැති වෙනකොට එයාලා හදනවා ඔව් අනුර බලයට එනවා බලයට ඇවිල්ලා මාස 6ක් ඉන්න බෑ ඔව් අනුර આવොත් මේව කරනවා කියලා බොරු ප්‍රචාර මඩ ප්‍රචාර කරන ඒ විතරක් නෙමෙයි ඉදිරි පැය ගාන තුල ඉදිරි දවස් කීප තුල විශාල මඩ ප්‍රචාර මේ කට්ටිය පතුරවන්න සූදානම් වෙලා ඉන්නවා පොළවේ මිනිස්සු දැන් මඩ යනවා දැන් ඔබ පොළවත් එක්ක සම්බන්ධ ප්‍රාදේශීය නායකෙක් ජාතික ජනබල වේගයේ ඔය මඩවලට ඔබ ගමට යද්දි ඔබ ගෙයින් ගෙට යද්දි මිනිස්සු මොනවද ලාල් මහත්තයා දෙන උත්තර අපේ මිනිස්සු කවදාවත් මඩ ගන්න අපෙන් අහලා නැහැ අපේ මිනිස්සු කියන්නේ ඔව් දැන් මඩ ගහනවා තව මඩ ගහනවා කොච්චර මඩ ගැහුවත් අපි ඒ ගැන ප්‍රශ්න කරන්නේ මේවා බොරු කියලා අපි දන්නවා කියලා මිනිස්සු අපිට කියනවා ඒ කියන්නේ මඩ ඔලින් මුලා කරන தත්ත්වය දැන් එතනින් ඉහළට ගිහිල්ලා දැන් මොනවා කිව්වත් මොන දේ කරත් මේකෙන් ගලවන්න බෑ මිනිස්සු තේරුම් අරන් තියනවා කවුද අපිව රැවට්ටුවේ අපේ දරුවන්ට අධ්‍යාපනයක් නැතුව අපි දුප්පත් කරේ කවුද කියලා මිනිස්සු තේරුම් අරගෙන ඔය මඩ ඔලින් නම් මේක ගොඩ දාන්න බෑ කියලා අපි යාලට කියනවා ඒක නිසා මඩ ගහලා වැඩක් නෑ ඔව් ඔව් අපි අර අනිත් කාරණේටත් යන දැන් අනුරා ආවොත් එහෙම ලොකු කලබගෑනියක් සැප්තැම්බර් 22 උදේ වෙද්දී ඇති වෙයි සැප්තැම්බර් 21 මධ්‍යම රාත්‍රියෙන් පස්සේ ඇති වෙයි ගෙවල් ගිනි තියයි පහර දෙයි නේද අන්න ඒ වගේ කතාවක් දරුණුවටම ඇතම් ප්‍රතිවිරුද්ධ බලවේග ඔබලගේ මතවාදයට මහ පොළවට උදාහරිනවා මේ කතාව ගැන ඔබගේ කියවීම මොකද්ද අනුර සහෝදරයා කියලා තියෙන්නේ අපි බලයට ආවම නියපොත්තකින්වත් කවුරුවත් සීරීමක්වත් වෙන්නේ නැහැ විශේෂයෙන්ම අපේ පක්ෂ සහෝදරවරුන්ට දැනටමත් දැනුම් දීලා තියෙන්නේ මේ රටේ කිසිම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට අනුමල දෙන්න වචනකින්වත් කතා කරන්නවත් එපා කියලා. ඒ කියන්නේ මේ රටේ නීතියක් සාමයක් ඒ වෙනකොට අපිට පාලනය කරන්න පුළුවන් විශේෂයෙන්ම පාක්ෂිකයෝ අපේ ඉන්නව පාක්ෂිකන්ට උපදෙස් දීලා තියෙන්නේ එහෙම බෑ. මේ රට අපි බලයට ගත්තම මේ රටේ දේපලක් ගිනි තිබුණා නම් ඒකේ පාඩුව ඒ රජයට මේ රටේ දේපල ගිනි තියෙන එක නෙවෙයි බලයට ආවට පස්සේ කරන්න ඕන ඒවා සුරක්ෂිත කරන එක මේ රටේ වෙන ආණ්ඩුවාම රජයේ සේවකයෝ යාපනයට මාරු කරා තමන්ගේ පක්ෂයට වැඩ කරගෙන තියෙන රස්සාවල් නැති කරා එහෙම තත්ත්වයක් නැහැ මේක තියෙන්නේ අපිට විරුද්ධව වැඩ කරපු කෙනාට තවත් අපි ලං වෙලා ඔවුන්ව දිනා ගැනීමේ ක්‍රමයක් එහෙම නැතුව අර 83 කලබලයේ වගේ ඒ කට්ටිය ජාතිවාදී වපුරන්න ගිනි තියුව වගේ අර යාපනයේ පුස්තකාලේ ගිනි තියුව වගේ එහෙම දේවල් මේක නෑ අපි පුස්තකාල හදනවා මිසක්ක පුස්තකාල ගිනි තියන්නේ නෑ අපිට ඕන මේ රට ගිනි තියන නෙවෙයි මේ ගිනි තියන රට නිවන්න අපිට තමයි මේ බලය ගන්න අපි හදන්නේ ඒත් එකම තමයි ලාල් මහත්තයා දැන් මේ මොහොත වන විට සහෝදර මුස්ලිම් ජනතාව සහෝදර දෙමළ ජනතාව ඉතාමත්ම අධිවේගෙන් අන් කවරදාකටත් වඩා දකුණේ ධන ජනාධිපති අපේක්ෂකයෙක් වන අනුර දිසානායක විශ්වාස කරමින් අනුර වටා ගොඩනැගෙමින් පවතින ඔබ පමුණුව ප්‍රදේශයේ නියෝජනය කරන්නේ ඔබට මේ සියලු දෙනා හමු වෙන වැඩි ඔවුන්ගේ ජන ආකල්පය මොකද්ද ඇයි ඔවුන් අනුර දෙසට එන්නේ මේ ප්‍රදේශෙත් මුස්ලිම් ප්‍රජාව ඉන්නවා විශේෂයෙන්ම අපේ අතවසිම පමුණුව කොටසේ මොහමඩ් හයිරුදීන් කියන සහෝදරයා පමුණුව මහරගම වෙළඳ ප්‍රජාව නියෝජනය කරනවා අපි ඒ සහෝදරයා හරහා සහ අපිට තියෙන සම්බන්ධතා හරහා අපි අපේ ප්‍රදේශයේ මුස්ලිම් ජනයා සමග සහ දෙමළ ජනයා සමග සම්බන්ධ වෙලා තියෙනවා. ඒ ජනයා දන්නවා භාවිතාවෙන්ම කවදාවත් අපේ දේශපාලනය තුළ අපි ආගම්වාදය ජාතිවාදය පැතිරෙන්නේ නැහැ කියලා. එයාලා භාවිතාවෙන්ම දන්නවා. සහ එයාලා එයාලේ නායකවන්ට රැවටිලා දැන් දන්නෝ ජාතිවාදයක් කියන එකක් නැහැ. ජාතිවාදය කියන එක හදන්නේ මේ රටේ පාලකයෝ කියලා එයාලා තේරුම් අරන් තියෙනවා. ඒ යථාර්ථයේ තේරුම් ගත්ත මිනිස්සු අපි කවුද කියලා දන්නවා. ඒක නිසා අනුර සහෝදරට මේ ලංකාව වටෙම අද මුස්ලිම් දෙමළ සහෝදරයෝ එකතු වෙලා තියෙනවා. මොකද ඔවුන් දන්නවා ජාතිවාදය වපුරන්නේ කවුද? මේක නිවන්නේ කවුද කියන එක ඒ ජනතාව තේරුම් අරන් තියෙනවා. විශේෂයෙන්ම ඒ ජනතාවට අද නිවාස ප්‍රශ්න, ආහාර ප්‍රශ්න, එහෙම නැත්නම් වතුකරේ ජනතාව ගත්තොත් ඔවුන්ට දෛනික වැටුප් ප්‍රශ්න තියෙනවා. ඒවට බොරු පොරොන්දු දෙනවා. ඒවට ඒ ජනතාවද අහුවෙන්නේ නැහැ. ජනතාවද අනුර සහෝදරයා විශ්වාස කරලා තියෙනවා. ඒක අපිට ලොකු සතුටක්. මෙහෙමයි ලාල් මහත්තයා අනිත් ප්‍රශ්නේ තමයි දැන් බොහෝ පොළවට යද්දි ගම් ඇතුළට යද්දි මේ වෙද්දි බොහෝ දෙනෙකු මේ ආර්ථික ප්‍රශ්නෙන් පීඩා විඳිනවා. ඇතැම් විට එළවලු මල්ලට, ඇතැම් විට හාල් කිලෝ 10ට,
ඇතම්මිට ටකරන් ලෑල්ලට සිමින්ති කොට්ටට ඡන්දය දෙන්නට ඔවුන් පෙළඹෙයිද මේ මොහොතේ ඇත්තටම ඒ වගේ තත්ත්වයක් තියෙනවද තත්ත්වෙන් මිදිලාද මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ නැත්තම් ඔක්කොම අරගෙන අනිත් පැත්තට කතර ගහන තත්ත්වයක්ද තියෙන්නේ මොන වගේ තැනක්ද තියෙන්නේ මේ කතාවේ ඔව් ඒ දෙනවා අපි කියලා තියෙන දෙන සියලු දේ ගන්න මොකද ඒ දෙන සියලුම සල්ලි ඔබගෙන් හොරකම් කරපු මුදල් ඒක නිසා ඒ සියලු දේවල් ඔබ ගන්න අරගෙන කතිරය ගහන්න ඔබේ දරුවගේ අනාගත වෙනුවෙන් කියලා අපි කියලා තිනවා අපේ ගම්වල ඉන්න අපේ ප්‍රදේශවල ඉන්න අපි දන්න අපි මේ රටවටේ කතා කරන දිනපතාම එහෙම දෙනවා ඒ දෙන අය කියන්නේ මේවා දීලා අපිට දවසක බඩගින්න නිවයි නමුත් අපිට අවුරුදු පහක බඩගින්න අපේ දරුවගේ අනාගතේ බඩගින්න මේකෙන් නැති කරන්න බෑ ඒක නිසා මොනවා දුන්නත් ඔහොම නෙවෙයි රත්තරන් දුන්නත් අපි එහෙම ඡන්දේ පාව දෙන්නේ නැහැ කියන තත්ත්වෙට මේ රටේ ජනතාවද තේරුම් අරන් ඉන්නවා හොඳයි ඒ කියන්නේ ඔබ කියන්නේ මිනිස්සු දැන් වෙනස් මිනිස්සු වෙනස් මිනිස්සු හොඳටම වෙනස් වෙලා තියෙන මිනිසුන්ට ඒ මොනවද දීලා රවට්ටන්න බෑ මිනිස්සු රවටිලා දැන් මිනිස්සු යථාර්ථයේ තේරුම් අරන් ඉන්නේ මම ඔබගෙන් ඉතාම වැදගත් කාරණයක් අහන්න කැමතියි ඔබ පොළවේ ඉන්න සමාජික ජනතාවේ මුත්‍රි පෙරමුණ සහ ජාතික ජන බලවේගයත් එක්ක අඛණ්ඩව හිටි සමාජිකයෙක් ඇත්තටම මේ පාලන ක්‍රමය ඔබලාගේ දේශපාලන කියවීම මේ ධනේශ්වර පාලන ක්‍රමය මේ රට තුල අසාර්ථක වෙන්න බිඳ වැටෙන්න මොන වගේ හේතුද බලපෑවේ මේක බිඳ වැටෙන්න ප්‍රධානම හේතුව වංචාව දූෂණය හොරකම මේකේ කිසිම වැඩපිළිවෙලක් නැහැ ණයක් ගන්නෝ එයාලට ඕන විදිහට ඒව පාවිච්චි කරනෝ ඉතින් එහෙම වංචා දූෂණය හොරකම මූලිකයි ඊට පස්සේ එයාලගේ ආරක්ෂාව කියලා බිලියන ගණන් වියදම් කරනෝ එයාලගේ ලයිට් බිල් ගෙවන්න එයාලා බැංකුව වලට පොලු තියනෝ මෙන්න මේ කාරණා කිසිම සැලැස්මක් නැහැ ඡන්දේ කාලට කතා කරනෝ ඡන්දේ පස්සේ බයිසිකල් රේස් පදිනෝ එහෙම නැත්නම් මහා විගඩම් කරනෝ ජනතාවගෙන් ගසාගෙන කනවා බදු මුදල් අය කරනවා එහෙම නැතුව කිසිම සැලැස්මක් තිබුණ නැහැ එයාලගේ සුක විරණය පතා වැඩ කරපු එක තමයි මේකට හේතුව ඒකම අනිත් කාර්යය තමයි ලාල් මහත්තයා දැන් හොරු පැනලයයි දැන් සැප්තැම්බර් 21ට කලින් දැන් මහා පරිමාණ මූල්‍ය චෝදනා වංචා චෝදනා විවිධ චෝදනා එල්ල වෙච්ච පිරිස් ඉන්නවා දැන් ඔවුන් පැනලයයි ඔවුන් අල්ලා ගන්න වෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න වෙන්නේ ඒ වගේ කතාත් සමාජයෙන් ඇහෙනවා අතනින් මෙතනින් ඔබලට යම් වැඩපිළිවෙලක් තියෙනවද මොකක් හරි කියවීමක් තියෙනවද ඒ ගැන අපිට දැනටමත් ආරංචින විදියට ගුවන් යානාවල ටිකට් බුක් කරගෙන ඉන්නවා කියලා අපේ ආරංචි මාර්ග දින සමහර අය නමුත් අද ලෝකේ දියුණුවයි ලෝකේ එකම විශ්ව ගම්මානයක් තියෙන්නේ පැනල යන්න තැනක් නැ අපිට අපි යහපත් රාජ්‍යයක් කරනකොට අපිට සියලු රාජ්‍යයන් උදව් කරනවා ඒවට නීති රීති තියෙනවා එහෙම පැනල ගිහිල්ලා බේරෙන්න බෑ ඒවා නීති රීති තියෙනවා ඒවා ක්‍රියාත්මක නොකිරීම තමයි තියෙන්නේ පැනල ගිහිල්ලා කාටවත් බේරෙන්න බෑ ඒ හොරකම් කර මුදල් ජනතාව සතු කරන එක ස්ථිරයි ඒත් එක්කම අනිත් කාරණේ තමයි අනුර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මේ මොහොතේ ජනතාව ඇයි විශ්වාස කළ යුත්තේ ජනතාවගේ පැත්තෙන් ජනතාවට ප්‍රශ්නයක් ආවොත් ඔබලට තියෙන උත්තරේ මොකද්ද භාවිතාවෙන් අපි පෙන්눔 කරලා තියෙනවා අපේ අනුර දිසානායක සාධාරණ පාර්ලිමේන්තු අවුරුදු 22ක් හිටියා එකම එක පොලිස් නිලධාරියෙක් ආරක්ෂා කරන්න මෙච්චර මේ මහා ජනාධිපතිවරණයකට ඔහුට දීවිත තරජන තියනයි කියලා කියද්දිත් අද වෙනතුරුත් පොලිස් ආරක්ෂාවක් කරගෙන නැහැ. එතකොට හොරකම් කළ නැ මේ දේපල හොරකම් කළ නැ පාර්ලිමේන්තුවේ අනිසි වරප්‍රසාද අරන්නේ සියලු දේවල් ලැබෙන වැටුපපව එකම එක පූල් එකකට දාලා ඒකෙන් ජනතා සේවය තමයි අපි කරේ. සුනාමි අවස්ථාවේව නියගයක් අවස්ථාවේව ජනතාවට දරා ගන්න පරි අවස්ථාවල අපි ගිහිල්ලා ඒ මුදල් වලින් අපි ඒ සේවය කළ තියෙනවා දන්නවා. දකුණේ රේල් පාර සුනාමියට නැති වුණා ගාල්ලේ බස් ස්ටෑන්ඩ් එක සම්පූර්ණ විනාශ වෙලා ගියා මේවා හදන්න බෑ කිව්වා මේවා ඉන්දියාවට දෙන්න ඕනේ කිව්වා අපි ඒවා හදලා පෙන්නුවා ඒ වගේ ව්‍යසන වෙලාවලදී දැන් මේ පහුගිය දවස්වල ගම් වතුර කඩුවෙල අපි රතු තරුව ගිහිල්ලා අපි ඒ මුදල් දාලා ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැටුප් දාලා තමයි ඒ වැඩ පිළිවෙල අපේ ශ්‍රමයෙන් අපේ සමාජිකයන් ශ්‍රමයෙන් අපි ජනතාවට සේවය කරා ජනතාව දන්නව අල්පේච්ඡ ජීවිත ගත කරන කිසිම බලාපොරොත්තුවක් නැතුව තමන්ගේ පෞද්ගලික බලාපොරොත්තු නැතුව රටේ මිනිස්සු ජීවත් කරන බලාපොරොත්තුෙන් වැඩ කරන කණ්ඩායමක් කියන එක ජනතාවට දැන් හේතු ගිහිල්ලා තියෙන නිසා ජනතාව පිළිගන්න තියෙනවා හොඳයි ලාල් බංගමුව මහතා ජාතික ජන බලවේගයේ විධායක සභිකයා ඒ වගේම තමයි ජාතික ජන බලවේගයේ මහරගම
පමුණුව කොට්ටාසයේ නියෝජිතයා සමග අපි කතා කරේ මහ පොළොවේ දේශපාලනය මේ මොහොතේ මහ පොළොවේ මිනිස්සු මොනවද කියන්නේ අනුර ගැන මොනවද කියන්නේ අනිත් ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයන් ගැන මොනවද කියන්නේ මේ පිළිබඳව කතා කරා අපි අද දවසේදී ලාල් බංගමුව මහතා ඔබට මෙහිම ස්තුති ප්‍රේක්ෂක සහෝදරනි අපි හෙටත් මේ හෝරාවේ මේ තප්පරේ හමු වීමේ බලාපොරොත්තු වෙන අදට සමුගන්නවා ඔබට සුබ සන්ධ්‍යාවක්